ඉතින් හැමදාමත් වගේ ඔගලන්ට අලුත් දේවල් අරන් එන මම අදත් ඔයගොල්ලෝ වෙනුවෙන් අලුත් දෙයක් අරන් එන්න හිතුවා. ඉතින් බලමු මම අද මොකක්ද අරන් ඇවිත් තියෙන්නේ කියලා. ඒක කොහොමද ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. මේ තියෙන්නේ ලොන්ඩ්‍රි බෑග් එකක්. මේක ගෙදරට ගොඩාක් ප්‍රයෝජනවත් දෙයක් මොකද හුඟක් වෙලාවට අපි ගොඩක් වටිනාකමින් ඉහළ ඇඳුම් අඳිනවා උත්සව අවස්ථාවල් වලට ඊළඟට ඔබලන්ගේ විශේෂ ගමන් බිමන් වලට ඉතින් ඒ වගේ අඳින ටිකක් වටිනාකමින් ඉහළ ඇඳුම් ඕගොල්ලෝ ගොඩක් වෙලාවට ගෙදර වොෂින් මැෂින් එකේ දාලා හෝදනවා ඉතින් මේ වොෂින් මැෂින් එකේ දාලා හෝදනකොට සමහර ඇඳුම් වල බීඩ්ස් තියෙනවා සීක්වින්ස් අල්ලලා තියෙනවා ඔය වගේ ලස්සන පුංචි පුංචි හැඩ ගැන්වීම් කරන්න පොඩි පොඩි දේවල් අලවලා හදලා මහලා හැම තියෙනවා. ඉතින් සමහර වෙලාවට මේ දේවල් මේ ඇඳුම් වලින් ගැලවිලා ඉවත් වෙන්න පුළුවන් ඕගොල්ලෝ වොෂින් මැෂින් එකේ දාලා අනිත් ඇඳුම් එක හෝදනකොට. ඉතින් ඒ වගේ වෙලාවට අපි කොහොමද මේ ඇඳුමක් පරිස්සමට හෝදගන්නේ? නැත්තම් පරිස්සමට වේලගන්නේ කියලා කියන්න තමයි මම අද මේ ගෙදරට අවශ්‍ය කරන මේ දේ අරන් ඇවිල්ලා ඕගලන්ට පෙන්නුවේ. මේ තියෙන්නේ ඒ ලොන්ඩ්‍රි බෑග් එක. මේක පුළුවන් අපිට වොෂින් මැෂින් එකේ දාලා හෝදන රෙදි මේක ඇතුළට දාලා ඊට පස්සේ වොෂින් මැෂින් එකට දාන්න. මේ තියෙන්නේ ඒකේ මැටීරියල් එක. මේක නිකන් net එකක් වගේ. මේකට වතුර උරලා ඊට පස්සේ ඇතුලේ ඕගොල්ලෝ දාලා තියෙන ඇඳුම පරිස්සමට හේදෙනවා. ඒ කියන්නේ අපි හිතමු ටිකක් හොඳ මැටීරියල් එකක් ඒ වගේ දෙයක් අපිට අනිත් ඇඳුම් එක හොදනකොට ඒකේ සමහර වෙලාවට පාට ඊළඟට රෙද්දේ තියෙන සමහර ඇදෙන ගතිය ටිකක් වැඩි වෙන්න පුළුවන්. එතකොට සයිස් එක උනත් තියෙන ප්‍රමාණයට වැඩිය හේදිලා වේලිලා එනකොට ටිකක් සයිස් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් අපේ ඇඳුම පරිස්සම් කරගන්න තමයි මේ වගේ මේ ලොන්ඩ්‍රි බෑග්ස් හදලා තියෙන්නේ. ඉතින් මේ වගේ දෙකකින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක හරි විදිහට පාවිච්චි කරොත්. අනිත් දේ තමයි මේක වොෂින් මැෂින් එකකටම පාවිච්චි කරන්න ඕන කියලාමත් නැහැ. වොෂින් මැෂින් එකක් නැතුව ගෙදර බේසමට වොෂින් පවුඩර් දාලා රෙදි හොදන කෙනෙක්ට උනත් අනිත් රෙදිත් එක්ක තමන්ගේ වටිනා කියන ඇඳුමක් හොදනවා නම් පාට යන්නේ නැති අනිත් පිට එක දාන්න පුළුවන් ඇඳුමක් හොදනවා නම් මේකේ දාලා හොදන්න පුළුවන් විශේෂයෙන්ම ඔය සිල්ක් සාරි වගේ ඒවා ඒවා ටිකක් ඉක්මනටම අවපැහැ ගැන්වෙන්න බලනවා රෙද්දේ අර බූල් ගතිය ඇදෙන්න ගන්නවා ඉතින් ඒක හින්දා ඒ වගේ දෙයක් වුණත් ඔයගලන්ට මේකේ දාලා හොදන්න පුළුවන් අනිත් දේ තමයි ඔයගලන් පාවිච්චි කරන යට ඇඳුම් පෑන්ටිස් ඊළඟට බ්‍රෙෂිය ඒ වගේ දේවල් වුණත් ඔබලන්ට මේකේ දාලා හොදගන්න පුළුවන්. මොකද වොෂින් මැෂින් එකේ අනිත් රෙදි ගොඩාක් එක දානකොට දැන් ඔගොල්ලෝ දන්නවා කාන්තාවෝ නම් ප්‍රෙෂර් එහෙම අර ඒවයි හක් එහෙම අනිත් ඇඳුම් වල පටලැවෙනවා. ඊට පස්සේ ඒ ඇඳුමෙන් මේ ඇඳුම ගලව ගන්න හරි අමාරු වෙනවා. ඊළඟට පෑන්ටිස් එහෙම ටිකක් ඉන එහෙම සයිස් එහෙම වෙනස් වෙනවා. ඇදෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න වලට විසඳුමක් විදියට තමයි මේ ලොන්ඩ්‍රි බෑග් එක හදලා තියෙන්නේ. මේකේ දිග පළල තියෙනවා 40යි 50 සෙන්ටිමීටර්. ඒ කියන්නේ මේක 50ක් දිග 40 පළල බෑග් එකක් මේක නම් පොඩි එම්බ්‍රොයිඩින් එකක් දාලා තියෙනවා මේ පාටි ෆ්‍රොක් එකක මේක පාටි ෆ්‍රොක්ස් වලට එහෙම දාන්න පුළුවන් එනකොට එහෙම දෙයක් නැහැ ඔබලන්ට පරිස්සමට හොදගන්න ඕන හැම ඇඳුමක්ම මේක ඇතුළට දාලා පරිස්සමට වොෂින් මැෂින් එකේ දාලා හොදගන්න පුළුවන් කියන එක තමයි මම නම් කියන්නේ. ඉතින් මේක ගෙදරට ගොඩාක් ප්‍රයෝජනවත් ඕගලන්ට තේරෙයි. මේකෙන් මේකට දාලා රෙද්දක් හේදුවාම ඒ හොදන ඇඳුම කොච්චර හොඳට පරිස්සම් වෙලා වෙන්දට අපි හොදනාට වඩා කොච්චර ලස්සනට නැත්නම් මෙටීරියල් එක කොච්චර පරිස්සම් වෙලා හේදෙනවද කියලා. ඉතින් මම මේක ගත්තේ පහුගිය දවස්වල මම ෂොපින් ගිය වෙලේ ගෙදරට ඕනකන බඩු මුට්ටු ගන්න ඔඩෙල් එකෙන් තමයි මම ගත්තේ. මේකේ ප්‍රයිස් එක වෙනවා රුපියල් 650. ඉතින් මේ තියෙන්නේ මම ඔඩෙල් එකෙන් ගත්තේ 650. ඉතින් කාන්තාව විදිහට ඔයගලන්ට පුළුවන් මේ වගේ වටින ගෙදරට වටින දෙයක්. එතර මේක මේ වගේ එකක් ගත්තාම ඇති එතන තව සයිසස් තිබුණා එක එක තමන් වෙන වෙනම පාවිච්චි කරන ඇඳුම් වලට දාන්න පුළුවන් විදිහට මේ වගේ ලොන්ඩ්‍රි බෑග්ස් ඔයාලට මේ වගේ එකක් ගත්තත් ඇති ඔයගලන්ට මේ වගේ එකකින් උනත් අනිත් ඇඳුම් ඔක්කොම දාන්න පුළුවන් විදිහට ලොකු සයිස් එකක් ගත්තාම නිතර නිතර පාවිච්චි කරන්න පුළුවන් මේකේ සිප එකක් එහෙම තියෙනවා එහෙම ඩැමේජ් වෙන්නේ නැහැ අනිත් ඇඳුමක පැටලෙවෙන ප්‍රශ්නත් නැහැ ඒ වගේම හොඳට වැහෙනවා ඇතුළ මේ පේනවනේ ඔයගලන්ට ඒකේ ඇතුළ උනත් හොඳට ෆිනිෂින් එකක් තියෙනවා ඇතුළේ දාලා තියෙන ඇඳුම් වලට හානියක් වෙන්නේ නැහැ
ඒ වගේම තමයි ඇතුලේ හොදන ඇඳුමේ පැටලෙවෙන දේවලුත් නැහැ. නූල් එහෙම ඇදලා තියෙන්නෙත් නැහැ. ඕගොල්ලන් හොදන ඇඳුමට උඩරිම ආරක්ෂාවක් තියෙන විදිහට තමයි මේ ලොන්ඩ්‍රි බෑග් එක ඒගොල්ලෝ හදලා තියෙන්නේ. ඉතින් මේකට දාලා ඕගලන්ට ඕගලන්ගේ වටින කියන ඇඳුම් පරිස්සමට හොදගන්න පුළුවන් කියන එක තමයි මම නම් කියන්නේ. ඒ වගේම තමයි මගේ විශ්වාසයත් ඒක තමයි. ඉතින් කාන්තාව විදිහට මම කලින් කිව්වා වගේ ගෙදරට ඕන කරන දේවල් ගන්නකොට මේ දවස්වල නම් හුඟක් කල්පනාකාරී වෙන්න ඕන. මොකද මේ දවස්වල තියෙන රටේ වාතාවරණයත් එක්ක අපිට ගොඩාක් මුදල් යට කරන්න බෑ ගෙදර වියහියදම් වලට. ඉතින් අපි දේවල් ගන්නකොට එකපාරක් දෙපාරක් නෙමෙයි 10-12 සතාවක් වුණත් ඊටත් වඩා වුණත් හිතන්න ඕනේ මේ දේ අපිට අවශ්‍යයිද අනවශ්‍යයිද. මේ දේ ගන්නකොට අපිට ඇත්තටම මේක නිවසට ප්‍රයෝජනවත් දෙයක්ද නැත්නම් තමන්ට ප්‍රයෝජනවත් දෙයක්ද. ඉතින් ඒ වගේ දේවල් අපේ කාන්තාව වැඩිපුර හිතන්න ඕනේ. මම කාන්තාවන්ට ගොඩක්ම දෙන මගේ channel එකෙන් වුණත් මම කාන්තාවන්ට ගොඩක් දෙන උපදෙස් තමයි හැමතිස්සෙම තමන්ට අවශ්‍ය දේ ගාන වැඩි වුණත් ඒ දේ අවශ්‍යයි නම් හොඳයි නම් විතරක් මිලදී ගන්න. හැබැයි ගණන් අඩු වුණා කියලා ඒ ගණන් අඩු හැමදේම අරගෙන ගෙදර ගොඩ ගහලා ඒව අනවශ්‍ය විදියට පාවිච්චි කරන්න නැතුව තැන තැන දාලා තියෙන එක ඒක අපරාධයක්. මොකද දැන් මේකත් රුපියල් 650ක් වගේ ගාණක් වෙනවා. ඉතින් මේකත් සමහර වෙලාවට කෙනෙක්ට ගණ වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට මේකේ තියෙන උපරිම වාසිය තමයි මේ වගේව ගොඩාක් ගන්න ඕනේ නැහැ. අවුරුද්ද පුරාම මේ වගේ ලොන්ඩ්‍රි බෑග් ගොඩාක් ගන්න ඕනේ නැහැ. මේ එක බෑග් එක ඕගලන්ට ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේකට මේ වගේ මුදලක් යට කරා කියලා ඒක ගැන එච්චර හිතන්න ඕන වෙන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ හොදන මේක ඇතුලේ දාලා හොදන ඇඳුම් ඊට වැඩිය ගොඩාක් ලොකු වටිනාකමකින් යුක්ත නිසා. ඒ ඇඳුමකට ලොකු ඩැමේජ් එකක් වුණොත් එහෙම මේ රුපියල් 650ක ගෙවීමක් වගේ නෙමෙයි. මොකද සමහර වෙලාවට සමහරු අඳින ඇඳුම් රුපියල් 20 30000 50000 60000 ලක්ෂ ඔය වගේ ගොඩක් සමහර වටින හොඳටම වටින ඇඳුම් තියෙනවා. ඉතින් ඒ වගේ ඇඳුමක් ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙන්නේ සමහරු එළියට ලොන්ඩ්‍රි එකකට දීලා එහෙම හොද ගන්න. ඉතින් අද කාලේ හැටියට එහෙමත් කරගන්න බැරි අය ඉන්නවා. ඉතින් එහෙම බැරි අයට තමන්ගේ ඇඳුමේ වටිනාකම අනුව තමන්ට පුළුවන් ගෙදර ඇඳුම පරිස්සමට තමන් දාන ලික්විඩ් එකකින් දාලා පරිස්සමට වොෂින් මැෂින් එකේ හොදගන්න. ඉතින් ඒක තමයි මම ඔයාලට අද මේ අරන් ආව ප්‍රොඩක්ට් රිවිව් එක. ඉතින් බලන්න මේක පාවිච්චි කළා නැත්නම් මේක අරගෙන ඔයගොල්ලන් පාවිච්චි කරලා බලන්න කොහොමද මේකේ ඔයගලන්ට ලැබෙන වාසිය කියලා. ඉතින් හැමදාම මගේ YouTube channel එකත් එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි කියලා මම කියනවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සුබ දවසක්.